अभियोग जाएगा මම හිතන්නේ රටේ ජනතාව සිල් දෙනාම එකතු වෙන්න ඕන ආණ්ඩුව ඒ පැත්ත ගැන හිතන්නේ නැද්දෝ කියන සැකය අපිට ඇවිල්ලා තියෙනවා දැන් අපි 1940 ගණන් වල ඉඳන් මේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගන්න සියලුම රජයන් කටයුතු කළා ඔබ මතක ඇති මැලේරියා මර්ධනය පොලියෝ මේ ආදී වශයෙන් අතීතයේ තිබුණ රෝග විනිශ්චය කරගෙන ඒ සඳහා සටන් කරා ඒ නිසා අලුතෙන් කොවිඩ් 19 වැක්සින් එක දැනට අපිට නොමිලේ ලැබුණ ලක්ෂ 5ක් ලැබිලා තියෙනවා තව ලක්ෂ 3ක් හයක් ලැබිලා තියෙනවා තව ලක්ෂ 3ක් එනවා කියලා කියනවා ඒ වගේම කොවැක්ස් හරහා 3%ක් අපිට එන්න තියෙනවා ඒ වගේම 20%ක් පළවෙනි වටේ 3%ක් එන්න තියෙනවා ඊට පස්සේ 20%ක් එන්න තියෙනවා ඊට පස්සේ 80%ක් අපි ලබා ගන්න ඕන මේ සියලු කාරණා එක්ක අපිට එන දෙයක් තමයි චතුර අනාගතයේ ලෝකයේම ඉදිරියේ සටන් කරන්න වෙන්නේ වෛරස් එක වෛරස් යුද්ධයක් තියෙනවා එනිසා අපි ආණ්ඩුවෙන් විශේෂයෙන් ඉල්ලනවා මේ වෛරස් සම්බන්ධයෙන් කරන පර්යේෂණ ප්‍රමාණය වැඩි කරන්න එකක් තමයි අපිට ආරම්භ කරන්න යනවා නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් වෛරොලොජි වගේ වෛරස් සම්බන්ධ පර්යේෂණ කරන MRI එක වගේ වෙනම ආයතනයක්. එහෙනම් රජයේ යමතුමාගේ අපි ඉල්ලා සිටිනා මේක ගැන අවධානය යොමු කරන්න වෛරස් විද්‍යාඥයෝ වැඩි කරන්න වෙනවා පර්යේෂණ වැඩි කරන්න වෙනවා දැන් ජපුර ඩෙන්ගු ගැන පර්යේෂණ කරනවා වෙනත් වෛරස් ගැන පර්යේෂණය කරනවා ජපුර විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණය කරනවා එනිසා ඉදිරියේදී වෛරස ගැන අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් වැඩි කරන්න ඕන සීලෝ විශ්වවිද්‍යාලවලට ඒ හරහා දැන් ලෝකයේම මේ වෛරසය සඳහා වැක්සින් 170ක් විතර පරීක්ෂණ කරනවා කියලා අපි දන්නවා වෛරස් වැක්සින් ප්‍රභේද 4ක් යටතේ එතකොට ලංකාවෙත් මම දැක්ක වෛද්‍යවරු කියනවා MRI එක හරහා අලුතෙන් පටන් ගන්න පුළුවන් බොහොම හොඳයි හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම තමයි දේශීය වෛද්‍ය ක්‍රමයක් අමතක කරන්න එපා අපරාධ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සම්පූර්ණ ලැජ්ජාවටපත් වුණ අර ධම්මික පැණියක් ගෙනල්ලා. ඊට වඩා වැදගත් ලංකාවේ ඉන්න දේශීය වෛද්‍යවරු ඉන්නවා මේ වෛරස් එක්ක සටන් කරන වෛද්‍ය ක්‍රමයක් තියෙනවා හෙළ වෙදකම තියෙනවා. මෙන්න මේවටත් පර්යේෂණ ආයතනයක් ඇති කරලා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා පර්යේෂණ කරන්න ඇති කරොත් තමයි මේ වෛරස් සුද්ධියේ ජයග්‍රහණය කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. මම හිතන්නේ මේ කාරණේදී අපිට දේශපාලන පක්ෂ පාට ભેදයකින් තොරව මොකද කොරෝනා හැදෙන හැමෝටම ඒ නිසා මේක අපි හැමෝම එකතු වෙලා ඊළඟ කාරණාවලදී මම හිතන්නේ රටේ ජනතාව ඒකරාශී වෙන්න ඕන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වෛරස් යුද්ධයෙන් ජය ගන්න තැනට රටව මෙහෙවන්නේ එකක් තමයි අපිට මන්නම් යෝජනා කරනවා පුළුවන් නම් මේ ඉදිරි කාලය තුල දවස් 21ක් හෝ මාසයක් මේක අපිට ලොක්ඩවුන් කරේ නැත්නම් මේක නවත්ත ගන්න බැරි තැනකට එනවා ඒ නිසා මේ ගැන හිතන ආණ්ඩුව හැටියට ජනතාව ගැන හිතලා කොහොමද මේක සීමා සහිත තැනකට ගෙනල්ලා ඉතින් ඉඳන් කොහොමද එළියට යන්නේ කියන්නේ නැත්නම් අද මේ හැදෙන පොකුරු ප්‍රමාණය සහ අපි දකින ප්‍රමාණයක දැක්කහම පරීක්ෂණ කරපු නැති ප්‍රමාණයක් ගත්තාම ඇතිතරම් රෝගීන් ඉන්නවා ලංකාව පුරාම ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අමතක කරන්න එපා තාම මේක පැතිරෙනවා ශීඝ්‍රව පැතිරෙනවා ඒ නිසා අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් මාස්ක් එකක් දාගන්න එක තමන්ගේ අත හොදන එක ඒ දුරස්ථභාවයේ මේ සියලු දේවල් ආරක්ෂා කරගන්න කියලා අපි ඉල්ලනවා ජනතාව. ස්තුති ඔබතුමාගේ අවස්ථාව. ඔබතුමාගේ අවස්ථාව. මට විශේෂයෙන්ම චතුර කියන දේ මේ අවස්ථාවේ දැන් මෙතුම සඳහන් කර විදිහට මේ කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් ලෝකෙටම බලපෑමක් කරපු එකක්. අපේ රට පුළුවන් විදිහට ඒකට මුහුණ දෙන්න වැඩ කරගෙන යනවා මේ වෙලාවේ පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ එන්නත ගේන වෙලාවේ විපක්ෂයේ වෙලාවෙත් බොහොම ඉක්මනට කලබල වෙලා කෝක කවදාවත් මෙහාට ගෙහෙන්නේ නැහැ වෙන්නේ නැහැ එහෙම කියද්දී අපි කියපු දිනේටත් කලින් ගෙනල්ලා මේ රටේ ජනතාවට ඒක දීලා තියෙනවා ඒ නිසා ජනතාව ආරක්ෂා කරන්න අවශ්‍ය සියලුම දේවල් කරනවා ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත් අවුරුද්දක් වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාලනයත් අපේ මාස 5ක විතර ආණ්ඩු පාලනයත් ඉතාමත් මේ කැටි කාලය තුළ රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත් හොඳින් යුතුකම් කරන්න ලොකු උත්සාහයක් ගන්න එකක් තමයි දැන් ඔබතුමා දන්නවා වාලච්චේන කඩදාසි ගම්මලේ අපහු කඩදාසි අඹරන යුගය ආරම්භ වෙලා තියෙනවා දැන් සේවනගල වගේ සීනි සමාගම් පහුගිය කාලේ නිකම් විකුණලා දැම්මේ දැන් ඔබතුමා දන්නවා දැන් පහුගිය කාලේ පහඩුව මිලියන 12000 ඩොලර් 1.2යි දැන් මේ පාර ලාභය බිලියන 1යි
ඒ විදිහට ඒ රාජ්‍ය ආයතන අධිරෙන් අධිර ගොඩනගාගෙන මේ රටේ ආර්ථිකය මේ සියලු දේවල් ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙලක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් මේ මානව හිමිකම් කොමිසම ගැනත් මෙතන ලොකුවට අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු අගය කළා කතා කරා. දැන් එහෙ අවස්ථාව නැති වෙයි විවිධ දේවල්. දැන් මම දැක්කයි පහුගිය දවසේ ප්‍රවෘත්තියක් ගියා ලෝකේ ප්‍රධාන රටවල් ගණනාවක් මේ කොවිඩ් වසංගතයට අවශ්‍ය එන්නත් ඉල්ලලා තියෙන ඒ රටේ ජනගහණයටත් වඩා වැඩි ප්‍රමාණයක් සමහර රටවල් වල ඉන්නවට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් ඉල්ලලා. එතකොට අපි වගේ මේ ලෝකයේ තියෙන දුප්පත් රටවල් වලට එයා ප්‍රබල රටවල් ඒකෙනොත් බලපෑමක් කරනවා. ඔය මානව හිමිකම් මේකේ උඩම පෙළෙහින්න නායක රටවල්. එතකොට අනිත් පුංචි රටවල් ගැන හිතන්නේ නැහැ. ඒ නිසා අපිට නිකන් බොරු සරල කාරණා උපයෝගී කරගෙන අපේ වගේ රටවල් මෙල්ල කරන්න මේව පාවිච්චි කරන මේ සංවිධානවල දැන් හැදිලා තියෙන එහෙම තත්ත්වයක්. ඒ නිසා අපි මේ සියලු අභියෝගයන්ට මුහුණ දීලා අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අපේ ආගමැතිතුමා ඒ දීපු විශ්වාසය පැහැදිලිව ඉස්සරහට ගෙන යන්න පුළුවන් ඉතාම සුරක්ෂිත රාජ්‍ය පාලනයක් මේ රටේ ජනතාවට වග කියන විදිහට කරගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි කාලය අවසන් වුණා. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරනවා ජනතාව බලාපොරොත්තු වෙච්ච වගකීම් වෙනුවෙන් පෙනී හිටින්න නවක මන්ත්‍රීවරු හැටියට අපි පාර්ලිමේන්තුවේ ඉතාමත් ඌමනාවෙන් කටයුතු කරනවා. අපිට පැවරිච්ච හැම දෙයක්ම අපේ ඡන්දදායකව බලාපොරොත්තු වෙච්ච විදිහටම ඉෂ්ට කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන බොහොම ස්තුතියි. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. ඔව් විශේෂයෙන් චතුර අපි දැක්ක කාරණයක් තමයි විශේෂයෙන් ජනාධිපතිතුමා වසරකට වැඩි කාලයක් ජනාධිපති තනතුරේ කටයුතු කරමින් යනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 6කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් රටේ සැබෑ ප්‍රශ්නේ මම ඉස්සරලා කිව්වා වගේම මේ ආර්ථික ප්‍රශ්නයට වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. එක පැත්තකින් රටේ ණය බර, එක පැත්තකින් රටේ ජනතාවගේ ජීවන බර. මේ දෙකම විසඳන්න රජයට වැඩපිළිවෙලක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද හැම පැත්තකින්ම මිරිකලා තියෙන. මේකට විසඳුමක් අවශ්‍ය වෙනවා. එක පැත්තකින් රටේ ජනතාව මේ කෝවිඩ් අර්බුදයත් එක්ක ආර්ථික ප්‍රශ්න වල වෙනදලා තොරා ගැට ගහලා තියෙනවා. ජීවන බර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකට වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. එකට විසඳුමක් ගේනවා කියලා පේන්නේ නැහැ. අපි වෙන ජනාධිපතිතුමාණන් යනවා ගමින් ගමට. දැන් මම ඊයේ පෙරේද දැක්කා දැන් සතියකට දෙකකට කලින් නෙළුව පැත්තේ ගිහිල්ලා තිබුණා. ගනේ වාහන විශාල ප්‍රමාණයක් මට ඒතර කල්පනා වුණා මේ මේ ඇම්බියුලන්ස් අරව මේව සේරම විශාල රථ ප්‍රමාණයක් ගිහිල්ලා තුමා පාර්ලිමේන්තුවට එද්දී නම් තනි වාහන එන්නේ. හැබැයි අර දැන් අඩු වෙන්නේ නැමේ දැන් වාහන ගොඩක් යනවද? ඔව් ගොඩාක් යනවා. අය අර වෙන තැන් වලට යද්දී පාර්ලිමේන්තුවට එද්දී නම් මේ තනි වාහන එන්නේ. ඉතින් ඒ වගේම එතුමා අපි දැක්ක අර හම්බෙගමුවේ ගිහිල්ලා වෙනම හදලා කියන රඟපෑමක් නේ මේක තියෙන්නේ. තුමා මම කියන්නේ තුමා ගමට නොයා ඉන්න ඕන. ගමට ගියර කමන සමහර කෙනෙක් ගම්සේට්ටම යන්න බෑ මොකද්ද කියලා. එහෙම නෙමෙයි. ගමකට ගියාම ගම් ගණනාවක ගැටලු එතනින් චතුර අඳුර ගන්න පුළුවන් වෙනවා පොදු කරුණු ගැටලු. නමුත් එතන රඟපෑමක් කියන එක අපිට පේනවා. ඒ වගේම තමයි රජය අවසන් තප්පල. ඔහුගේ කාලේ කටයුතු කරපු ආකාරය විශාල වශයෙන් නාස්තිය දූෂණ හොරකමට ඉඩ දුන්නා. එහෙම සීනි මිල රුපියල් 50 සිට සතේශ පා දක්වා බදු අඩු කිරීම හරහා සීනි ටොන් මං හිතන්නේ 70,000කට වැඩි ප්‍රමාණයක් ආවා. දැන් ඒක තවත් මාස 3කට දීර්ඝ කරා. හැබැයි 85 සීනි දෙනවා කියලා ජනාධිපතිතුමා ගැසට් එකකුත් දැව්වා. ජනතාවට එතුමාගේ ප්‍රකාශයකුත් එතුමා කරා මාධ්‍ය ඔස්සේ. නමුත් ඒක යථාර්ථයක් බවට පත් වුණේ නැහැ. එහෙනම් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. හාල් වලට කැසට් එකක් ගහුවා. හාල් දෙනවා කිව්වා. රුපියල් 98ට 96ටද? ඒකේ යථාර්ථයක් බවට පත් වෙන නිසා යම් පරිපාලනයේ බරපතල ගැටලුවක් තියෙනවා. කැසට් එකකින් නියෝගයකින් එතුමාට ඒ නිශ්චිත කාරණා කිහිපයක්වත් කර්මනාකරණය කරන්න පාලනය කරන්න බැහැ කියන්නේ බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලිවම පේනවා මේ රජය කාර්යක්ෂමතාවයෙන් අසමත් රජයක් සාර්ථක රජයක්. ශ්‍රියංසිංහ සිංහ රාජමාතුම චතුර විශේෂයෙන්ම මට මතු කරන්න ඕන කාරණේ තමයි අපි රජයක් හැටියට අසමත් නැහැ. අපි ලෝක වසංගත තත්ත්වය තුළ මේ ඇති වෙලා තියෙන අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථකව රට මෙහෙවනවා කියන විශ්වාසය අපිට තියෙනවා.
අපි හැම පැතිවරකටම විසඳුම් ලබා දෙන්න කටයුතු කළා තියෙනවා යම් යම් විසඳුම් වල අඩු අඩුපාඩු තියෙන්න පුළුවන් මොකද මේ දැන් බලන්නකෝ දැන් ආර්ථිකය ගැන කතා කරන විශේෂඥ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට කිසිම ප්‍රශ්නයක් ලෝකෙවත් ලංකාවෙත් නැතුව ආර්ථිකය 2015 ඉඳලා 2019 වෙනකන් කඩාවැටිච්ච විදිහ ගැන විග්‍රහ කරන්න විදියක් නැහැ දන්නේ නැහැ එකක් එතුමාලා කොහොමද තීන්දුව ගත්ත විදිහ දන්නේ නැති හින්දා එහින්දා එකක් මේ ආර්ථිකය අපි කළමනාකරණය කරනවා ඊළඟට චතුර මං කනගාටු වෙන්නේ මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් කරපු ප්‍රකාශයත් විරුද්ධ පක්ෂය විසින් කරන ප්‍රකාශයත් එක හා සමානයි අරාඩංගු කරුණොත් අද සමගි ජන බලවේ ඇතුළු විපක්ෂය කියන කරුණුත් එක හා සමානයි. එතකොට මෙතනම එල්ටීටී ත්‍රස්තවාදී කණ්ඩායම් වල අවශ්‍යතාවය ඉටු කරන්න නැවත විරුද්ධ පක්ෂය එදා වගේම පෙනී හිටිනවා කියන සැකය ක්‍රමානුකූලව නැවතත් තහවුරු වෙමින් පවතිනවා. එහින්දා මේ මතක තියාගන්න 30 ඇලීරක් 1 කියන යෝජනාව යටතේ රටක රජයක් විසින් කරන්න පුළුවන් ලොකුම හානිය ඒ රාජ්‍යයට කරලා ඒ තුල අපේ රටේ රටත් ඒ වගේම හමුදාව සිවිල් පරිපාලනය මහින්ද රාජපක්ෂ මහත්තයා පැත්තක දාන්නකෝ ඒ දේශපාලඥයෙක් ඉද පරිගැණීමට කරා කියලා අපිට පැත්තක දියන්න පුළුවන්. හැබැයි හැම අතිම්ම රට අමාරුවේ දාපු කණ්ඩායම අද නැවතත් මේ මතවාදය වෙනුවෙන් පෙනී සිටීම තමයි පුදුම. දැන් බලන්නකෝ මංගල සමරවීර හිටපු ඇමතිවරයා මේ 30 ඇලීරක් එක යෝජනාව ගෙනල්ලා විදේශ ඇමතිකමත් ඔබෝලා මුදල් ඇමතිකමත් ඔබෝලා අවසානයේ සම්දීල ගන්න බැරි තැනට ගියා. ඊළඟට අපි ලබපු විශාලතම අනික් ජයග්‍රහණය තමයි චතුර MCC ගිවිසුම අවලංගු කිරීම. දැන් ඔය විදිහටමනේ කිව්වේ මේ විදිහටම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ඔය කියන්නේ බොරුවක් MCC වෙනම ක්‍රමයකට ක්‍රියාත්මක කරනවා. මේ රටේ පහෙන් එකක ඉඩම් අයිතිය මංකොල්ල ගන්න ඉඩ දීලා තිබ්බ අවස්ථාව රජයක් හැටියට බැදීවත් වෙලා ජනාධිපතිතුමා එක නැවතුවා. जनता विश्वास अबमल रेणु की जनता බෙන්ව ස්තුති අපිත් එක්ක සම්බන්ධුනේ මේ ජනතා අරගලෙන් පසු වරාය අර්බුදයේ සැබෑ විසඳුම ලැබුණද කියලා කතා කරන්න අද දවසේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාන සිංහ මහත්මයා බෙන්ව ස්තුති ඔබට ඒ වගේම අපිත් එක්ක එකතු වුණාද සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්මයා ඔබට බෙන්ව ස්තුති අද ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය මාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහත්මයා සම්බන්ධව ඔබට ස්තුති ඊගොම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහත්මයා එකතු වුණා කොහොමද වැඩසටහන අවසන් කරන සුබ රාත්‍රියක් ඔබට